සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම ඉදිරියේදී අනිවාර්යයි. අගමැතිගෙන් ප්‍රකාශයක්. දුම්රිය වර්ජනය අත්හිටුවයි. ඒකාබද්ධ විපක්ෂයේ අවුල. ප්‍රදිස්ත්‍රික්ක ඇතුළත යම් ප්‍රශ්න තියෙනවා. සිවිල් ගුවන් සේවෙන් සරුංගලයට තහනම් කලාපයක්. හෙට දින පැවැත්වෙන කැබිනට් හමුවේදී දුම්රිය ගැටලුවලට පිළිතුරු ලබා දීමේ පොරොන්දුව මත දුම්රිය වර්ජනය අත්හිටුව බව දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ සමකැඳවුම්කරු ලාල් ආරිරත්න මහතා පවසනවා. ඒ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී. අපේ වැටුප් තල වෙනුවෙන් කැබිනට් මණ්ඩලය වෙත යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව අනුමත කරලා දෙන ලෙස ඉල්ලමින් අපි අද රාත්‍රියේ 12 සිට දින දෙකක වර්ජනයක නියැලීමට සූදානමින් සිටියා. නමුත් සරත්තමනුගම ඇමතිතුමා හා ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා පොරොන්දු වුණා හෙට දින කැබිනට් මණ්ඩලයේදී අපගේ මේ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගෙන ඉදිරි සති දෙක ඇතුළත මෙම පත්‍රිකාව අනුමත කරලා දීලා අපේ ප්‍රශ්නය විසඳනවා කියලා. ඒ අනුව අපි අද දින තාවකාලික මේ වැඩ වර්ජනය නතර කළා. පුද්ගලයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙය සිදු කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. ඉංගිරිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය වෙත රැගෙන ගොස් පහර දුන් බවටයි වාර්තා වුණේ. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පොලිස් නිලධාරීන් තුන්දෙනා ඊයේ දිනේදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට අදිඉදිරිපත් කෙරුණු අතර දැඩි ඇපකොන්දේසි මතමුදා හැරීමට නියෝග කෙරුණා. 1 රුපියල් ලක්ෂයකින් ශරීර ඇප දෙකක් නියම කෙරුණා. සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍රද අධිකරණයේ බහරයට දෙන් ලෙසයි නියෝග කෙරුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි පරීක්ෂණ හොරණ පොලිසියෙන් ඉවත් කර පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ සිදුකිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. පුහුණු ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය ඉදිරියේදී අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එලෙස සිදු නොවන අවස්ථාවලදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි නීති සකසන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ගල් සහිරා විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් විසින් පිළිකණු ලැබුවා. එම විද්‍යාලයේ නව ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරයා අනතුරුව එක් වුණා. නව තාක්ෂණික විද්‍යාකාරය විදුහල්පති හා ගුරු නිවාසිකාගාරද මීට සමගාමීව විවෘත කෙරුණා. අමාත්‍ය වජිරාභේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නොපුහුණු ගුරු අරගන්න කාලයක් ගියන් පස්සේ තමයි පුහුණු ගුරුවරු ඇති කරන්නේ. අපි ක්‍රමයක් ඇති කරලා තිබුණේ ගුරුවරු බඳවා ගන්න, පුහුණුව දෙන්න, පාසල්ට ඇතුළු කරන්න. අන්නේ වැටසටහන ක්‍රියාත්මක කරේ නැහැ දේශපාලන වාසියට. ඒ දේශපාලන ක්‍රියාවලියේ විපාක තමයි අද අපි විඳින්නේ. ඒ නිසා අපි තීරණය කළා එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙනකොට අපි දුන්නේ පොරොන්දුව දැන් ක්‍රියාත්මක කරන කාලේ හරි කියලා. ඒත් මින් පස්සේ මේක දේශපාලනඥයන්ට විතරක් බාර දෙන්නේ නැහැ. අලුත් අධ්‍යාපන නීති ගේනවා. අධ්‍යාපන ප්‍රමිතිය ඇති කරන්න. ඒ එක්කම අනාගතයේදී තව අවුරුදු 5කින් පාසල් වලට බඳව ගන්න පුළුවන් පුහුණු සාතිකය තියෙන ගුරුවරු. ඉතින් දේශපාලන හේතුවෙන් ක්‍රියාත්මක නොකර ඉන්නවා නම් මම හිතන්නේ අවස්ථාවේදී දෙමව්පියන්ට අයිතිය දෙන්න ඕනේ උසාවියට ගිහින් නියෝගයක් අරගන්න අධ්‍යාපන අමාත්‍යාංශවලට විරුද්ධව අපිට පුහුණු ගුරුවරු ලබලා දෙන්න කියලා. නැත්නම් මේ සෙල්ලම අවසන් වෙන්නේ නැහැ. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයින්ට අපහාසයක් සිදු ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා කෙටුම්පත් ආඥාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඉදිරිපත් කළා. මෙම චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය කටයුතු නොකළ යුත්තේ මන්ද යන්න පිළිබඳ රංජන් රාමනායක මහතාගෙන් කරුණු විමසීමනුයි එම කෙටුම්පත් ආඥාව ගොනු කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත්වන්නේ නම් ආඥාව මීළඟ දින කියවා රාමනායක මහතා වෙත ලබා දීමට නියමිතයි.
රුහුණ විශ්වවිද්‍යාලයේ නවක වදිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින භික්ෂුන් වහන්සේ පස් නමක අගෝස්තු 6 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මාතර එලියකන්ද ප්‍රදේශයේ භික්ෂු නේවාසිකාගාරයක් තුලදී නවක වදිය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසියයි භික්ෂුන් වහන්සේ අත්අඩංගුවටගෙන තිබුණේ. රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ආනයන අපනයන පාලකවරයෙකු අගෝස්තු මාස 7 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ජපානයෙන් මෙරටට ගෙන්වන වාහන දෙකකට අදාළව ආනයන අපනයන දෙපාර්තමේන්තුව ලබා දී ඇති නිර්දේශ අවලංගු කරන බව පවසමින් මෙම අල්ලස් මුදල ලබාගත් බවටයි චෝදනා එල්ල වුණේ. වෛද්‍යවරුන් ලබන 3 වන දා වැඩවර්ජනයක නිරත වන බවට කර ඇති ප්‍රකාශය බෙහෙවින්ම අසාධාරණ බව මැති ඇමතිවරුන් පවසනවා. සිංගප්පූරු ගිවිසුමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව පැවසුවද එහි යටි අරමුණ රාජපක්ෂවරුන් යළි බලයට ගැනීමට දරන උත්සාහයක් පමණක් බවයි මැති ඇමතිවරුන් පෙන්වා දෙන්නේ. ස්පිරිතාලවල බේත් නැහැ කියලා වෛද්‍යවරුන්ට තිබ්බ උද්ඝෝෂණය කරන්න ලෙඩ වෙනුයි. එහෙම නැත්නම් ස්පිරිතාලට ගේන බේත් බාල බේත් කියලා හොඳ බේත් ගේන්න කියලා වෛද්‍යවරුන්ට තිබ්බ උද්ඝෝෂණය කරන්න. පහසුකම් නැහැ කියලා වෛද්‍යවරුන්ට තිබ්බ උද්ඝෝෂණය කරන්න. නමුත් ඒ ලෙඩු ගැන බලන්නේ නැහැ. එහෙම නැත්නම් සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්තියේ අවුරුදු 30ක් තිස්සේ හමස් පෙට්ටියේ තියෙනවා. ඒක එළියට අරගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කියලා වෛද්‍යවරුන්ට උද්ඝෝෂණය කරන්න තිබ්බා. මොකද එහෙම සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්තියේ ගෙනාපු ඉඳ තමයි වර්තමාන රජය අද බේත් මිල අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේව ගැන කතා කරන්නේ නැහැ. නමුත් ආණ්ඩු පෙරලන්න කතා කරනවා. මම කියන වෛද්‍යවරුන්ට සිංගප්පූරු ගිවිසුමේදී පාඩු මොකද්ද? කිසිම වෘත්තිකයකට මේ සිංගප්පූරු ගිවිසුම නිසා මේ ලංකාවට ඇවිල්ලා එක එක කම්පැනි වල වැඩ කරන්න එක එක රෝහල් වල වැඩ කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. මේක බොරු මතයක් ප්‍රකාශ කරනවා. ජනතාව මුලා කරමින් ජනතාව රවට්ටමින් මේ කරන ක්‍රියාදාමය හරි අශෝභනයි. ඒ වගේම මේක රටේ ප්‍රගතියට කරන බාධාවක්. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සිය පටු අරමුණු උදෙසා රෝගීන් බිල්ලට ගත්තද වෛද්‍යවරුන් වෙනුවෙන් උපරිම සහන සලසා තිබෙන බව රජය පවසනවා. වෛද්‍යවරයෙකුගේ දීමනාව රුපියල් 15,000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ දීමනාව රුපියල් 25,000කින් ඉහළ නංවා තිබෙනවා. හදිසි සේවා සඳහා පැමිණීම වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 30,000ක මුදල රුපියල් 50,000 දක්වාද වැඩි කෙරුණා. විශේෂඥ වෛද්‍යවරුන්ට ගෙවන එම මුදල රුපියල් 60,000 දක්වා වැඩි කිරීමටද රජය තීරණය කර තිබෙනවා. එම දියමනා රජයේ සියලු වෛද්‍යවරුන්ට ලබා දුන්නද ඔවුන් සැබෑ ලෙසම අදාළ රාජකාරියේ නිරත වී ඇති බැව් සොයා බැලීමට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක්ද නොමැත. සියලු දියමනා සහිතව වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් 1,67,000ක් පමණ වනවා. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මුල්ම වැටුප රුපියල් 2,50,000ක් බවද සඳහන් වනවා. මීට අමතරව ප්‍රවාහන දියමනාවද ඉහළ දමා තිබෙනවා. මීට අමතරව රුපියල් 1,36,000ක බදු සහන සහිත වාහන බලපත්‍රයක්ද හිමි. මෙවැනි තත්ත්වයක් මත වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීම අසාධාරණ බවයි මැති ඇමතිවරුන් තවදුරටත් පෙන්වා දෙන්නේ. වෛද්‍ය පාදනී මහත්තයා, එයාට පාර්ලිමේන්තුව යන කෙටි පාරක් කපා ගන්න මේ වෛද්‍යවරුන්ගේ ස්වාධීනත්වයයි නිදහසයි පාවලා දෙනු. වෛද්‍යවරුන්ගේ සංගමේ ලේබලේ පාවිච්චි කරලා මහින්ද රාජපක්ෂට කඩ යන්න දේශපාලන ඌමනා වෙනුවෙන් පාවිච්චි කරන තාම පටු පරමාර්ථයට අහුවෙන්න එපා. මෙවැනි පටු දේශපාලනික පරමාර්ථ වෙනුවෙන් කරන මේ වර්ජනය වර්ජනය කරන්න කියලා රටට ආදරය කරන ස්වාධීනව හිතන රෝගීන්ගේ දුක ගැන හිතන අතිමහත් බහුතරයක් වෛද්‍යවරුන්ගෙන් අපි ඉල්ලා හිටිනවා. තමයි එතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව යන්න සූදානම් වෙලා ඉන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ. ඒ වෙනුවෙන් කරන සේවය තමයි ඔය කරන්නේ. දැන් රජයේ වෛද්‍ය සංගමය මේ ලඟදී කියනවා සිංගප්පූරු වෙළඳ දිවිසුමට විරුද්ධව උද්ඝෝෂණයක් ආරම්භ කරනවා කියලා. මම මේ වෛද්‍යවරුන්ගෙන් අහනවා සිංගප්පූරුවේ ඉන්න දොස්තර කෙනෙක් ලංකාවට එයිද? සිංගප්පූරුවේ දොස්තර කෙනෙකුට මාසෙකට 140ක් පඩි. ඒගොල්ලෝ ඒක අත්තල ලංකාවට එයිද? ඒක විහිළුවක්නේ. සිංගප්පූරුවේ ඉන්න රජයේ සේවකයෙකුට අවුරුද්දකට 126 පඩි. ඒගොල්ලෝ සිංගප්පූරුවත් අතර ලංකාවට එයිද? අපේ දොස්තරවරු උත්සාහ කරනවා සිංගප්පූරුවට යන්න. ඒකයි ඇත්ත තත්ත්වය. එයාට යන්න බෑ. ඉතින් රජයේ වෛද්‍යවරුන්ට මොකද තියෙන කැක්කුම? මේක දේශපාලන කුමන්ත්‍රණයක්. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි යනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත SWRD බණ්ඩාරනායක මහතා වරක් පැවසුවා. මානව ප්‍රගමනය පිළිබඳ අපට පැවරී ඇති සමාජ වගකීම එයින් තහවුරු වෙනවා. වත්මන් රජය එම අදහස ක්‍රියාවට නංවමින් සිටින්නේ ජන ජීවිත නගා සිටුවීමේ ඉලක්ක රැසක්ද සමගයි. විවිධම පොළොන්නරුව වැඩසටහන යටතේ බොහෝ කලක් ඌන සංවර්ධනයට ලක්ව තිබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා අවශ්‍යතා කඩිනමින් සපුරාලීමේ කටයුතු ආරම්භ වූයේ ජනාධිපතිතුමාගේ උපදෙස් මතයි. එ අනුව මහ පරිමාණ ව්‍යාපෘති මෙන්ම පූජනීය ස්ථාන, පාසල්, රජයේ කාර්යාල, මාර්ග පද්ධති, ජනජීවිතය නකා සිටුවන යටිතල පහසුකම් රැසක් සංවර්ධනය දියත් කෙරුණා.
ගතපු දෙවසර තුල මෙලෙස වැඩනිම වූ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීම අගෝස්තු මාස පළමු වනදා සිට තුන්වනදා දක්වා සිදු කෙරෙනවා. හිඟුරාකොඩ අධ්‍යාපන කලාපයේට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුනක විවෘත කිරීම පළමු දිනේ සිදු කරන අතර එහි පාසල් ගොඩනැගිලි පිරිවෙන් රජයේ කාර්යාලයතුළු ඉදිකිරීම් රැසක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. හිඟුරාකොඩ නගරයේ ඉදිබන මෙම බස් නැවතුම සහ නව වෙළඳ සංකීර්ණය ඒ අතරින් ප්‍රධානයි. ඉංග්‍රගොඩනගර ලොකු අඩුපාඩුවක් පැවති බස් නැවතුම් පොළක් තමයි මේ ඉදීමෙන් පවතින්නේ. ඒට සමගාමීව නවවෙළඳ සංකීර්ණයක් බිහි වෙලා තිනවා. ඇත්තම මේ දෙකම තුලින්ම ඉංග්‍රගොඩනගරයට ලොකු ආලෝකයක් ලැබිලා තිනවා. දැන්ට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා ඉස්කෝල මේකවත් මෙතන යන්න එන්න බැරි කමක් තිබ්බේ. මඩ වලවල් වලින් වැහිලා තිබ්බේ. අපිට බස් ස්ටෑන්ඩ් එක හදලා දුන්නා, ඒ වගේම මාකට් එක හදලා දුන්නා. අද බලන්න මොරගහ කන්ද හැදුවා, මහා මාර්ග ටික හැදුවා, පොළොන්නරුව විතරක් නෙමෙයි හැමතැනම රටේ සංවර්ධනය කරලා තිනවා. බස් ස්ටෑන්ඩ් එක හැදෙන්න ඉස්සෙල්ලා මෙතන වහිනකොටවත් ඉන්න තැනක් තිබ්බේ නෑ මිනිස්සුන්ට. දැන් ඇත්තටම ලස්සනට බස් ස්ටෑන්ඩ් එක හැදලා තියෙනවා. ව්‍යාපාරික විදියට අපිටත් හොඳට මේ බිස්නස් ලැබෙයි කියලා ඉස්සරහට බලාපොරොත්තුෙන් ගොඩක් සතුටින් බලාගෙන ඉන්නවා. දැන් තමයි බොහොම හොඳ ලස්සනට අපිට අලංකාර ලෙසට පෙනී සිටින්න ලැබුණු තැනක්. හරිම සුන්දරයි කියලා නිමි කරන්න බෑ. සෙනඟක් ගැවසෙනවා, අපිට ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. නැත්තම් මේ පැත්තම වෙලා අපි බොහොම බංගලොත්තර වගේ හිටියේ. දැන් ඉතින් අපි බලාපොරොත්තු වෙන අපිටත් හොඳ වෙයි කියලා. ප්‍රදේශයේ දිලිඳු ජනතාවට නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතියක්ද මෙම වැඩපිළිවෙළට සමගාමීව සිදු කළා. මෙම නිවාසලාභීන් මීට පෙර ගත කළේ ඉතා දුෂ්කර ජීවිතයි. ඉස්සෙල්ලා තිබුණේ මගේ කටුමැටි ගෙයක් ජනාධිපතිතුමාට යොමු කරලා ඊට පස්සේ තමයි මගේ මේ ගේ හදාගන්න ගුවන් හමුදාවේ දරුවෝ ඉදිරිපත් වුණේ. පොඩි දරුවෝ දෙන්නෙක් එක්ක වැස්සට තෙමෙනවා. එහෙට මෙහෙට බාස්කට් තිය තියා තමයි අපි ගොඩාක් දුකින් හිටියේ. ගොඩාක් මිස්තුති. දෙවැනි පිරිවෙන්නතුළු විහාරස්ථාන ගොඩනැගිලි රැසක්ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති අතර තෙදින වැඩපිළිවෙළ තුළ ඒවා විවෘත කෙරෙනු ඇති. ජනානුපාතිකව සෑම ජන වර්ගයක්ම නියෝජනය වන පරිදි ආගමික ස්ථාන නවීකරණය කිරීම කැපි පෙනෙන කරුණක්. පොළොන්නර දිස්ත්‍රික්කයේ කියලා කියන්නේ සියලු ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක්. දෙමළ, මුස්ලිම්, ඒ වගේම සිංහල, බෞද්ධ, ක්‍රිස්තියානි ආදී වශයෙන් ගත්තාම ජනාධිපතිතුමාගේ මේ වැඩසටහන යටතේ මේ දුෂ්කර ප්‍රදේශයක ඉතාම දුකසී අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලාට එවැනි පහසුකම් සලසා දී මම හිතන්නේ වර්තමාන අපේ ජනාධිපතිතුමා කරන සත්පුරුෂ ක්‍රියාවක්. විශේෂයෙන්ම මුස්ලිම් අයටත් ඒ වගේම දෙමළ අයටත් ඒගොල්ලන්ගේ පාසල්, ඒ වගේම ඒගොල්ලන්ගේ කෝවිල්, පල්ලි මේවා සංවර්ධනය කිරීම සඳහාත් අපි දන්නවා බොහෝ ප්‍රමාණයක වියදම් කරනවා. නටමුන් වෙලා තිබිච්ච දේවාල සංවර්ධනය කරලා තිබෙනවා. ඒවා දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය කරන භෞතිකමය සම්පත් සියල්ලක් ලබා දීලා තියෙන බව මම ගෞරවයෙන් සඳහන් කරන්න කැමතියි. ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී සහ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක් බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ගුවන් යානාවල සරුංගල් ගැටීම තුළින් අනතුරු සිදුවිය හැකි බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් HMC නිමල්සිරි මහතා පෙන්වා දෙනවා. සරුංගල් යැවීම ගුවන්තොටුපළේ අනුසාරයෙන් මෙහෙමන ගුවන් යානාවල නිරූපත්‍රතාවට දැඩි ලෙස බලපාන තංගුස් එහෙම නැත්නම් නයිලොන් වගේ නූල් මේ කුෂ්ටයන්ගේ හේතුනොත් එහෙම ඒවා මේ ලේසියෙන් එහා මෙහා කරන්න බැරුව යනවා. එතකොට ගුවන් යානය කෙලින්ම ගම්මික තනි ඔබ්ජෙක්ට් එකක් හැටියට, වස්තුවක් හැටියට අල් හැඩ වැටෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ගුවන් යානයේ නිරූපත්‍රතාවට ඉතා බලවත් හානියක් වෙනවා. සාමාන්‍යයෙන් ගුවන්තොටුපළේ කේන්ද්‍රයේ ඉඳලා ඇතම්ම 3ක් කියවනන කිලෝමීටර 5කට ආසන්න ප්‍රමාණයක අඩි 300ක සීමාවක් දක්වා කිසිම යානයක් ගුවන් සේවා අධිකාරී එහෙම නැත්නම් ගුවන්තොටුපළ ගුවන් සේවා සමාගම විසින් මෙහෙවන ගුවන් ගමන් පාලකවරුන්ගේ අවසරයකින් තොරව යවන්න බෑ. ඒ නිසා අපි විශේෂම උදා දරුවන්ටත් ඒ වගේම සරුංගල් ලැබීම සඳහා උනන්දුවක් දක්වන මහජනතාවගෙන් කරුණු පිළිගන සිටිනවා. ලංකාවේ තියෙන ගුවන්තොටුපළ 14ක් තියෙනවා. ඒ 14 මහවට සරුංගල් ලැබීම නවත්තන්නේ කියලා අපි ජනතාවගෙන් කරුණු පිළිගන්න කැමතියි. ඒ වගේම ඒක නීති විරෝධී බවත් සඳහන් කරන්න කැමතියි. පසුගිය පාලන කාලය තුළ ආරම්භ කෙරුණු මත්තල ගුවන්තොටුපළ ඇතුළු ඇතැම් ව්‍යාපෘති රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර බවට පත්කිරීම වැදගත් තීරණයක් බව පුරවැසි බලය සංවිධානය පවසනවා. එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ පැහැදිලි කළා. මත්තල ගුවන්තොටුපළ ගත්තම රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර හවුල්කාරීත්වයක් විදියට තමයි මේක දැන් සංවර්ධනය කරන්න හදන්නේ. 2013 ඉඳන් මේ දක්වා වසර 5ක පාඩුව විදියට ගත්තොත් කෝටි 1560යි. දවසකට පාඩුව මිලියන 8.4යි. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ වගේම හුඟක් හැදුවා. එකක් හම්බන්තොට වරාය,
වර්ෂයකට මෙහෙයුම් සඳහා වියදම් වෙනවා රුපියල් බිලියන 18.8ක්. මත්තල ගුවන් තොරතුරුවලට වාර්ෂික මෙහෙයුම් සඳහා රුපියල් බිලියන 5.9ක්. මිහින් ලංකායකට 2.7ක්. හම්බන්තොට සම්බන්ධන ශාලාවක් හැදුවානේ. ඒකට රුපියල් බිලියන 0.3ක්. සූර්ය ක්‍රීඩාංගණයක් හැදුවා. ඒකට රුපියල් බිලියන 0.1ක්. ඒතර මේ කිසිවකින් ලාභ නැහැ. සියලු දේවල් පාඩු ලබන ව්‍යාපෘති. ඒක නිසා මේක රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරික තත්වයක් විදිහට ගේන්න හදනවා. ඒක ඇතුලේ රටට වාසියක් සිද්ධ වෙනවා නම් ඒක කරාට කමක් නැහැ කියන අදහස තමයි අපි. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද සමන් රත්නප්‍රිය මහතා මෙහිදී අදහස් දැක්වුවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා විදියට ඉන්නකොට කරන ලද දූෂණ වංචා සම්බන්ධවත් සොයා බැලීමක් කරන්න කියනවා. මොකද ඒ කාලේදී පැහැදිලිවම මූල්‍ය වංචා දූෂණ සහ අක්‍රමිකතා සිද්ධ වුණා. ඒ වගේම ග්‍රීක් බොන්ඩ් සිද්ධිය ගැනත් ඒකේ සඳහන් කරලා තියෙනවා. අපි හැමෝම දන්නවා ග්‍රීක් බොන්ඩ් සිද්ධියට අදාළව විශාල දූෂණයක්, අගතියක්, මූලමේ පාඩුවක් අපේ රටට සිද්ධ වුණා. එතකොට ඒ වාර්තාවේ තියෙන කාරණා දෙකක්. බැඳුම් කර වංචාවට අදාළව මේ කාරණා ඉස්සරහට අරගෙන යන්න විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන තාක්ෂණික උපකරණ අක්‍රිය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. යුද හමුදාවේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇති. විභාග අක්‍රමිකතා අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරන්නේ. උසස්පෙළ විභාගය අගෝස්තු 6 වෙනි දින ආරම්භ වෙනවා. ඒ වගේම සැප්තැම්බර් 1 දින අවසන් වීම පතයි. මේදී මෙම විභාගයේ විශේෂ වැඩපිළිවෙළ කීපයක් යොදා තිබෙනවා. විශේෂයෙන් විද්‍යුත් උපකරණ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් පාවිච්චි කිරීම වැළැක්වීම සඳහා විභාග ශාලාවන්හි මේ අක්‍රිය කිරීම සඳහා ජියෝ ෆෙන්සිං වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපි මේ වෙන විට ශ්‍රී ලංකා යුද හමුදාව සමග සහ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කර තිබෙනවා. නියාමන වැඩපිළිවෙලක් විදියට තෝරාගත් විභාග මධ්‍යස්ථානයෙහි එම අක්‍රිය කිරීමේ වැඩපිළිවෙල සඳහා අපි කටයුතු දියුණුවට අපේක්ෂා කරනවා. වර්තමානයේ රට තුළ ශාසනික වශයෙන්ද විශාල පිබිදීමක් ඇති කරවීමට රජයට හැකිවූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෘතිම භීතිකාවක් නිර්මාණය කරලා තිබෙනවා බුද්ධ ශාසනය අනතුරේ කියන. දැන් බුද්ධ ශාසනය මහා පිබිදීමකට ලක් වුණු කාලේ මේ 2015ට පෙර කාලේ රාජ්‍ය බලය කියන හැන්ද අතේ තියෙනකොට කො මේ බෞද්ධාගමට තිබුණු ලැබියා. ඒතර සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන හොඳම ක්‍රමය තමයි දලදා හාමුදුරු ඉදිරිපිට රේස් කාර් පදින්නට පුතාට විශේෂ බලපත්‍රයක් ලබා. සැබෑ බෞද්ධකමයි කාඩ්බෝඩ් බෞද්ධකමයි අතර තියෙන වෙනස අවබෝධ කරගන්න. අනමඩුව මහකුඹු කඩවල කොරකහයාය ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ නව චෛත්‍ය ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සසුනට අරුණ වැවයිතාකබයි ගමයි පන්සලයි සංකල්පයට අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ එහි ඉදිකිරීම සිදු කෙරෙනවා. දෙවේනපුරා චෛත්‍ය නොමැති විහාරස්ථාන 25කට චෛත්‍ය ඉදිකර සසුනට පූජා කිරීම වැඩසටහනේ අරමුණයි. මැතිඅමතුරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයන් රාජපක්ෂවරුන්ගේ දේශපාලන වහලුන් බවට පත්වේ ඇති බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අතර ඒකාබද්ධ විපක්ෂය තුළ ගැටලු මතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා. ඒකාබද්ධ විපක්ෂය තුළ බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාද සඳහන් කොට තිබෙනවා. ෆේස්බුක් බඩවිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනුයි අජිත් ප්‍රසන්න මහතා මේ බව කියා ඇත්තේ. දැන් අපිට පැහැදිලිව පේනවා පක්ෂය ඇතුලේ පැහැදිලි බෙදීමක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයාට නම් කිරීම සම්බන්ධයෙන් එක පැත්තක් ඉන්නවා. අනිත් පැත්ත චමල් රාජපක්ෂ මහත්තයාව දාලා හැබැයි සිරි රාජපක්ෂ මහත්තයාව ඒ සඳහා නම් කිරීමේ යෝජනා කිරීමේ පැත්තක් ඉන්නවා කියන්නේ. පක්ෂය වැඩ කටයුතු වෙන්නේ අත්තනම් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ උමනාව පකම් වුණා. ඒක අපි දන්නවා ජීඑල් පීරිස් මහත්තයා නායකය වුණාට බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි පක්ෂය මෙහෙවන්නේ කියන එකත් මම පක්ෂයෙන් ඉවත් වුණා. මම පක්ෂයත් එක්ක සම්බන්ධයක් නැහැ. මම ස්වාධීන කටයුතු කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාද මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු කණ්ඩායම තුළ යම් න්‍යායාත්මක ගැටලුවක් ඇති වී තිබෙන බවයි. මම කිසියෙත්ම සංගවන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුරේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර යම් කිසි න්‍යායාත්මක ගැටලුවක් අපිට ඇති වෙලා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තුවේ පවිත්‍ය වන්නියාරච්චි සහ ඇගේ සැමියා කංචන ජයරත්න පෞද්ගලිකව මැදිහත්ලා පොහොට්ටුව කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 3 දෙනෙක් සම්බන්ධ කරගෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සම්බන්ධ කරගෙන නගර සභාව බලයට පත් කිරීමත් නගරාධිපතිවරයා පොහොට්ටුවේ 3 දෙනා අතරනුත්
උපනගරාධිපතිවරයා එක්සත් ජාතිපක්ෂණ පත්කිරීම අතරතුර ඒගත ක්‍රියාමාර්ගය තුළ අපට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. අපි විශ්වාස කරනවා පවිත්‍ර වන්‍යාර්චා කංචන ජයරත්න හිතාමතාම කරපු දේශපාලන කුමන්ත්‍රණයක් ඇයට ඕනි රත්නපුර දිස්ත්‍රික්ක එක්සත් ජාතිපක්ෂේ වැටෙන්නේ නොදී මැරෙන්නේ නොදී ආරක්ෂා කරන්නේ. යම් යම් දිස්ත්‍රික්ක ඇතුළත යම් ප්‍රශ්න තියෙනවා. මේක විසඳා ගැනීමට නොහැකි ප්‍රශ්නයක් නෙවෙයි. මේක සාකච්ඡා කරලා ඉතාම ඉක්මනින් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේක මේ සිල්ලර වැඩක්. මට අපේ මන්ත්‍රීවරයෙක් කියපු කතාව හරිද වැරදිද කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න බෑ. මේ අලුතෙන් එන 2020 අපේක්ෂකයත් ඉතින් අර මකර තුනේ කතාව වගේ තමයි. මකර තුනේ ඇතුලේ ඉන්නේ මොකද්ද කියලා අපි දන්නවා. අපේ දේශපාලනේ අපි හරි වහල්ු වෙලා ඉන්නේ. ඔහොට්ටුවේ උන්දලාට කියන්න ඕනේ හදවතින් අහලා බලන්න උඹලාට රාජපක්ෂලගෙන් තොර ලෝකයක් වෙන්නෙම නෑ. ආ ජීවිතෙන්නේ නැහැ. දැන් අලුත්ම චරිතය බැසිල් ලොක්කා කියනවා, තව කෙනෙක් කියනවා චමල් ලොක්කා කියලා, තව කෙනෙක් කියනවා ගෝටා කියලා කියනවා මකර තුනේ කතාව කියලා. ඇතුලේ ඉන්නවා ලොකු මකර යටට වෙලා හැංගිලා ඉන්නවා බලන්නේ. ඒක කතාවක් තියෙනවා පිටිපස්සේ මකර හතර වෙයිද නැහැ, චිරන්ති රාජපක්ෂත් ඉන්නවා. කවුරු වෙයිද නැහැ. හැබැයි ඇත්ත මකර කවුද ඉන්නේ? තව අවුරුදු පහකින් නාමල් රාජපක්ෂ. UMP විතරයි හරියට බැලුවොත් එහෙම කවුරු මොනවා කිව්වා දෙවෙනි පරම්පරාව තුන්වෙනි පරම්පරාව අනිවාර්යෙන් ඉන්නවා. අපේ පක්ෂෙට පුළුවන් ඕන මිනිහෙක් රටේ ජනාධිපති කරන්න. අපි වහල්ු නෙමෙයි. අපි වහල් යුගයට ගිහිල්ලා නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට නවතම ගුවන් යානයක් එක් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සතු ගුවන් යාන සංඛ්‍යාව 27ක් වනු ඇත. ඒ 321 නියෝ වර්ගයේ ගුවන් යානයකුයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ඇත්තේ. මෙහි විශේෂත්වය වන්නේ ඉන්ධන පිරිමැසීම හා සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකිවීමයි. ජර්මනී නිෂ්පාදිත මෙම යානය හැම්බර්ග් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ඊයේ රැගෙන ලැබුවා. ව්‍යාපාරික පන්තියේ මගින් 12 දෙනෙකුට, පිරිමැසුම් දායක පන්තියේ මගින් 176 දෙනෙකුට හා කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට මෙහි ගමන් කළ හැකි. කෙටි ගමනාන්ත සඳහා මෙම යානයේ යෙදවීමට අදහස් කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළා. ජනතා සුව සේවාව වෙනුවෙන් කළ මෙහෙවරට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර පිරිනැමෙනවා. ඒ වෙනුවෙන් සංවිධානය කළ උපහාර උත්සවය නෙළුම්පුකුණ රඟහලේදී හෙට පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් සිදු කර ඇති කාර්යයන් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව තිබෙනවා. ඒ මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ධුරය පසුගිය මැයි මාසයේ ජිනීවා නුවර පැවති වාර්ෂික සැසිවාරයේදී පිරිනැමීමෙන් මෙය වඩාත් තහවුරු වුණා. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු විශේෂ කාර්යයන් රැසක් ආරම්භ කළා. ඉන් ප්‍රධාන කාර්යයක් වන්නේ ඖෂධ මිල පහළ දැමීමයි. එමෙන්ම හෘද සැත්කම් සඳහා ස්ටෙන්ට්ස් නොමිලේ ලබා දීම, පාසල් ආසන්නයේ දුම්මැටි අලවිය තහනම් කිරීම, දුම්මැටි සඳහා බදු වැඩි කිරීමටද අමාත්‍යවරයා පියවර ගත්තා. පිළිකා රෝගීන් සඳහා සියලු ඖෂධ නොමිලේ ලබා දීමට ක්‍රියා කෙරෙනවා. පැණිබීම සඳහා වර්ණ සංඥා හඳුන්වා දීමටද තීරණය කළේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි. අමාත්‍යවරයාගේ මෙම මෙහෙවරට උපහාර පිරිනැමීම සඳහා උපහාර උළෙල සංවිධානය කෙරෙන්නේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයක්වයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා ෆෙන්සේ මහත්මියද ඊට සහභාගී වීමට නියමිතයි. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමගින් එක්වන්න. යලිත් හමුයමු රාත්‍රියේ 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk රටක දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් විවිධ උපක්‍රමයන් භාවිත කළ හැකිය. කවර උපක්‍රමයක් භාවිත කළද එය අවසාන වශයෙන් රටේ සමස්ත ජනතාවගේ යහපත වෙනුවෙන් වන ක්‍රියාමාර්ගයක් විය යුතුය. එය යුක්ති සහගත විය යුතුය, සාධාරණ විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන දේශපාලඥයා සිය අවසාන අරමුණ කරගන්නේ යහපාලනයයි. යහපාලනය තුළින් රටේ සමස්ත ජනතාවට ප්‍රතිලාභ අත්පත් කරදීම උපක්‍රමය කරගැනීමට නම් ඒ සඳහා හොඳ ශක්තිමත් දේශපාලන කශේරුකාවක් තිබිය යුතුය. ජනතාවට ඍජුව මුහුණ දිය නොහැකි තක්කඩි ක්‍රමවේදයන් මගින් බලය අත්පත් කරගැනීමට උත්සාහ කරන, ප්‍රශ්නවලට උත්තර නැති මතවාදයක් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් නැති දේශපාලඥයා යනු කොන්ද පණ නැති නිවට තක්කඩියකු බව පැහැදිලි කතාවකි. අද ගෝඨාභය රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතිය පදනම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මත නොවේ. හිට්ලර් පන්නේ මිලිටරි ඒකාධිපතිත්වය ඔවුන්ගේ උවමනාව වී තිබේ. ජාතිවාදය ඒ සඳහා උපක්‍රමය කරගෙන තිබේ. පසුගිය අනිද්දා පුවත්පත විසින් හෙළිදරව් කර සිටි කාරණයෙන්
පැහැදිලිවන්නේ ඒ ඇත්තයි. ගෝඨාභයගේ මිලිටරි ජුන්ටාව දැන් සූදානම් වන්නේ ජාතිවාදයම පදනම් කරගත් හෙළ ජාතික බලමුළුව නමින් අලුත් කල්ලියක් අටවාගෙන ගමක් ගමක් ගානේ ඇවිදිමින් තමන්ගේ තක්කඩි ව්‍යාපෘතියට මුග්ධ පිරිස් එකතු කර ගැනීමය. LTT සංවිධානය යළි හිස ඔසවමින් සිටින බවට මහා බිල්ලෙකුම වීම මේ සංවිධානයේ මූලික අරමුණ වී තිබේ. අද LTT සංවිධානය තබා කවර ආකාරයකවත් සන්නද්ධ ත්‍රස්ත ව්‍යාපාරයන්ට මේ ශ්‍රී ලාංකික මහ පොළොවේ ඉඩක් නැති බව පැහැදිලිය. එකිනෙකා කාකුටා ගැනීමෙන් කිසිවෙකුටවත් විමුක්තිය ලැබිය නොහැකි බව මෑත ඉතිහාසය පුරා ඔප්පු කර ඇති සත්‍යයි. එහෙත් ජනකොටස් අතර වෛරයම පතුරුවමින් ගෝඨාභයගේ මිලිටරි ජුන්ටාවේ කමල් ගුණරත්න, සරත් වීරසේකර, රොෂාන් ගුණතිලක වැනි විශ්‍රාමික හමුදා නිලධාරීන් මෙන්ම ඇල්ලේ ගුණවංශ වැනි කසාබද්දහරින් ප්‍රමුඛ කරගත් මේ ජාතිවාදී සංවිධානය විනාශ කර දමන්නේ මේ රටේ ජාතික සමගියයි. එමෙන්ම මේ අය කියන්නේ අද රණවිරුවන් දඩයම් කිරීමක් වන බවය. එහෙත් එහෙම කිසිවක් සිදුව නැත. ආබාධිත රණවිරුවන්ගේ අයිතිවාසිකම් රැක්කා නම් ඒ සිදු කළේද වත්මන් යහපාලන රජයයි. එය වසන් කළ නොහැක. ඒ තබාද ගෝඨාභය නිර්භීත නායකයෙකු බවත් රටට අවශ්‍ය නායකයා ඔහු බවත් කියමින් ගම් රටවල රස්තියාදු ගැසුවද ගෝඨාභයගේ මේ ව්‍යාපෘතියෙන්ම පෙනෙන්නේ ඔහුගේ ඇති බියගුළු තක්කඩි දේශපාලන භාවිතාවය. අද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා නායකත්වයට පවා මේ ගෝඨාභයගේ හිට්ලර්වාදී ත්‍රාඩ ව්‍යාපෘතිය තමන්ගේ ජනපදනම් පවා විනාශ කර දමන පිල්ලියක් බව වැටහි අවසන්නේ. නමුත් වාසුදේව නානායක්කාරලා, කුමාර වෙල්ගමලා කොන්ද පණ ඇතිව තමන්ගේ විරෝධය එලිපිට ප්‍රකාශයට පත් කර තිබේ. දැනට මේ ඇති සෙස්ස පස්සට.